අයිබෝවන් ස්වාධීන රෝපණී රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අරුණ ජයකොඩි මම කයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොරෝනාවෙන් ජනතාව රකින්න සෞඛ්‍යත් ආරක්ෂාවත් නොනිදා මෙහෙයුමේ ඇඳිරි නීතිය කැඩුවොත් වැඩ වරදි ජනතාව වෙනුවෙන් කළ යුතු හැමදේම කරනවා අවදියෙන් සිටින්න පූර්ණ සහාය දෙන්න අගමැති ජනතාවගෙන් ඉල්ලයි විනෝද චාරිකා වන්දනා විදේශ සංචාරකීන්ගේ ගමන් බිමන් තහනම් නිර්භයාට වින කැටු ඉන්දියාවේ ඝාතකයන් 4 දෙනා පෝරකයට දේශීය පුවත් මාරාන්තික කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා මේවන විට පනවා ඇති ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසනවා. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේවන විට 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බියවීමට නොව අවධානය ආසාදනයට ලක්වුවන්ට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් පසු රෝගී සුවබී නිවෙස් කරා කඩිනමින් යැවීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. එහෙත් රෝග ව්‍යාප්තිය පාලනය සඳහා සියලු දෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතින ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ. අපි රටක් වශයෙන් මෙච්චර ඇඳිරි නීති දාලා එක එක දේවල් ක්‍රියාත්මක කරවල බලාපොරොත්තු වෙන මොකද්ද කොච්චර කැපවීමක් රටේ ජනාධිපතිතුමා ඇතුළු හැම එක්කෙනම කැපවෙලා ඉන්නවා මේ සඳහා මේක වළක්ව ගන්න විශාල පරිශ්‍රමයක් වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය සහායකයන් විසින් කටයුතු කරනු ලබනවා. ඉතින් මේ ඔක්කොම කරලා බලන්නේ රටක් වශයෙන් අපි එකට නැගිටලා මේ කොරෝනා වෛරසයෙන් ජය ගන්න. ඉතින් ඒකින්ද අපිට පුළුවන් අනිවාර්යයෙන්ම අපි මේක ජය ගන්නවා. ඉතින් ජය ගන්න නම් අපිට සියලුම ශ්‍රී ලංකා වාසී ජනතාව මේ රට තුළ ඉන්න ජාතික ජනතාව හැම එක්කෙනාම මේ සඳහා දාමත්ම ඕනකමින් තමුන් මේ සෞඛ්‍ය බලධාරීන් විසින් කියනු ලබන ආකාරයට ක්‍රියා කළොත් පවත්නා තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට වෛරසය මර්ධනය කිරීම සඳහා ඍජුවම සම්බන්ධ වී සිටින රෝහල් අධ්‍යක්ෂවරුන් 24 දෙනෙකු කොළඹට කැඳවා තිබෙනවා. තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීම පාලනය සඳහා රජය මේවන විට සාර්ථක පියවර රැසක් ගෙන තිබෙනවා. රට හමුවේ බරපතල අවධානමක් මතු ඇති අතර එහිදී තීරණ ගත යුත්තේ සෑම අංශයක් පිළිබඳවම සැලකිලිමත් වීමෙන් බවයි ජනාධිපතිතුමා කියා සිටින්නේ. ආර්ථිකය හා ජන ජීවිතය අඩාල වන්නේ නැති අයුරින් එම තීරණ ගත යුතුව ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කරනවා. පටු දේශපාලන අරමුණු ඇති අය හා සමාජ විරෝධීන් විවිධ අසත්‍ය තොරතුරු පතුරවමින් සිටිනවා. මේ වන විටත් එවැනි කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙන්නේ. අධිවේගී මාර්ග වසා දැමීමක් සිදුව නැති අතර ඒවායේ ගමන් කිරීමට ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය බවයි මහාමාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ. අද දිනේ 4 දෙනෙක් COVID-19 රෝගීන් විසින් අපගේ පරීක්ෂණාගාර තුළ හඳුනාගෙන තියෙනවා. මෙහිදී 3 දෙනෙක් අපගේ නිරෝධායන කඳවුරුවල සිටින ඉතාලියේ සිට පැමිණි 3 දෙනෙක් තවත් කාන්තාවක් ඇය පකිස්තානයේ සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක්. රාගම රෝහලේදී රෝගියෙකු COVID-19 රෝගියෙක් ලෙස හඳුනාගෙන IDH රෝහලට ඇතුළත් කරනු ලැබුවා. මේ පුද්ගලයා දින 4කට පෙර පපුවේ කැක්කුමක් ලෙස ඇතුළත් වෙලා තියෙනවා රාගම රෝහලට. මොහු ඇතුළු වීමට ප්‍රථම ඉතාලියෙන් සිට පැමිණි පිරිසක් සමග සාදයක් පවත්වලා තියෙනවා. ඒ සාදයේ සිටි එක් පුද්ගලයෙක් ඉතාලියෙන් පැමිණි පුද්ගලයෙක් දින කීපයකට පෙර COVID-19 රෝගියෙක් වශයෙන් හඳුනාගෙන තියෙනවා. එතකොට එසේ හඳුනාගෙන තිබියදී ඒ බව දැනගෙන මේ පුද්ගලයා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළු වෙලා මේ අනිකුත් අයට මේ රෝගය බෝවන ආකාරයට කටයුතු කරලා තියෙනවා. මේ වාට්ටුවේ සිටි රෝගීන් යම්කිසි ආකාරකින් වෙනත් රෝගවලට ඇතුළු වූ රෝගීන් මේ අයට COVID-19 රෝග ලක්ෂණ පහළ වෙනවා නම් අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා රෝහල් ගතවන ලෙස. ඇඳිරි නීතිය පැනවුවද සෞඛ්‍ය ප්‍රවාහන හා ආරක්ෂක යන අංශවල නියුතු අයට සිය රාජකාරී සිදුකරගෙන යාමට අවශ්‍ය පහසුකම් රජයේ සරසා ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
දිනපතා එක්වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විටත් ඉහළ යමින් පවතිනවා. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ, කොළඹ හා පුත්තලම යන දිස්ත්‍රික්කවලයි. කොරෝනා වැඩි වශයෙන් ආසාදනී වී ඇත්තේ පිරිමි පුද්ගලයින්ටයි. එය ප්‍රතිශතයක් ලෙස 81%ක්. එමෙන්ම ආසාදනී වූ වැඩි පිරිස වයස අවුරුදු 41 හා 50 යන සීමාවේ පසු වන අයයි. වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝගීන් 218 දෙනෙකුද IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු තවදුරටත් විධිමත් කරමින් රෝහල්වල තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතුද සිදුවනවා. සෞඛ්‍යංශ හා යුද හමුදාවේ මූලිකත්වයෙන් උයි එය සිදු කෙරෙන්නේ. IDH රෝහලේද එවැනි ගොඩනැගිලි තවදුරටත් ඉදිකරනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා නිවසේම රැඳී සිටින ලෙස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ තරයේ දෙනුම් දෙනවා. රට තුල අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නැති බව රජය අවධාරණය කරනවා. ඒ අනුව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවයි රජය කියා සිටින්නේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද සෞඛ්‍ය ආරක්ෂක වරායන අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට රජයේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. පවත්නා තත්ත්වය පාලනය කිරීම සඳහා විෂබීජ හරණ වැඩසටහන් අද දිනේද දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණා. කොළඹ මෙන්ම පිටපළාත් තුළද මෙම තත්ත්වය දැකගත හැකි වුණා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජයේ දැනුම් දීමත් සමග බොහෝ වෙළඳ සැල්වල දිගු පෝලිම් දක්නට ලැබුණා. ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ජනතාව ක්‍රියා කරන අයුරු දැකගත හැකි වුණා. එකිනෙකා ගැටෙමින් මෙම භාණ්ඩ මිලදීගත් අවස්ථාවලදී එසේ සිදු කිරීම අවදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාව දැනුවත් කරමින් පෙන්වා දුන්නා. ඔයාලා කෑම ගැන විතරක් හිතන්න එපා. නොකා නොබී දවසක් හිටියට මැරෙන්නේ නැහැ. ඇත්තටම දෙන්නේ දාන්නෙත් නැහැ මුළු දවස පුරාම. පයි වෙන්න එපා අපව දෙනවා. මම කිසිම ආරක්ෂක වැඩකින් කරලා නැහැ. කඩේ ඇතුලට දාගන්න. සරන්ද මම ඒකත් දාගන්න. කඩේට දාගන්න. ඔහොම දාගත්තන් පස්සේ හැමදාම වෙලා වැඩ කරන්නේ. කෙසේ වුවද ඇතමුන් එම අවවාද පිළිබඳ කිසිදු තැකීමක් දැක්වුවේ නැති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ත්‍රස්තවාදයටත් වඩා භයානක කොරෝනා වෛරසයේ පාලනය සඳහා රටවල් රැසක්ම මේ වන විටත් ඉතා දැඩි තීරණ ක්‍රියාත්මක කරනවා. සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති චීනයද නිරෝධායන කටයුතුවලට අකමැති වූ පුද්ගලයන් ආරක්ෂකංශ යොදමින් බලහත්කාරයෙන් රෝහල්ගත කළේ මෙහි භයානකකම ජනතාව හරිහැටි නොදන්නාකම හේතුවෙනුයි. එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල මේ වන විට චීනය අත්විඳිනවා. ප්‍රංශයේ මේ වන විට ජනතාව ගමන් කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇත්තේ ඔසුසල් හා ආහාර ද්‍රව්‍ය අලෙවිකරණ ස්ථානවලට පමණයි. වෙනත් ස්ථානවලට ගමන් කළහොත් යුරෝ 135ක දඩයක් අය කෙරෙනවා. එය දළ වශයෙන් රුපියල් 27,000කට අධික මුදලක්. ප්‍රංශයේ පුද්ගලයෙකුට අත්‍යවශ්‍යම හේතුවක් මත වෙනත් ස්ථානයකට ගමන් කිරීමට සිදුවුවහොත් ඒ සඳහා නියමිත පෝරමේ පුරවා අවසර ලබා ගත යුතු වෙනවා. ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. එසේ මිය යන කිසිවෙකුගේ හෝ සිරුරු ඥාතීන්ට බහර දීමක් සිදුවන්නේ නැති අතර සමූහ ලෙස අවසන් කටයුතු සිදු කෙරෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි මෙවැනි නීති එම රටවල ක්‍රියාත්මක වන්නේ. එමෙන්ම බොහෝ රටවල පුද්ගලයන් එකිනෙකා අතර මීටරයක දුරක් තබා ගනිමින් කටයුතු කරන ලෙසට නීති පනවා තිබෙනවා. එම නීති කඩකරන අයට එරෙහිව දැඩි දඬුවම් පමුණුවනවා. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ දරුණු ලෙස නීති පැනවීමක් සිදු නොවූයේ සියලු දෙනා මෙහි අවදානම අවබෝධ කරගෙන ක්‍රියා කරනු ඇති බවට පවත්නා විශ්වාසය මතයි. එමෙන්ම ජනතාව පත්වන අපහසුතා අවම කරමින් කොරෝනා මාරයාට එරෙහිව සටන් කිරීම මෙරට ක්‍රමවේදය බවට පත්වුණා. කෙසේ වුවද අති භයානක කොරෝනා මාරයාගෙන් ආරක්ෂා වීමේ වගකීම සියලු ශ්‍රී ලාංකිකයන් සතුයි. සෞඛ්‍යංශ ලබා දෙන උපදෙස් දිනේ සෑම තත්පරයකදීම අනුගමනය කළ යුතු වනවා. එසේ නොවුනහොත් තත්ත්වය තවත් බරපතල විය හැකි. කොරෝනා රෝගීන් 3 දෙනෙකු ඇසුරු කළ රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් 60 දෙනෙකු නිවස් තුළම නිරෝධායනයට ලක් කිරීම තුළින් මෙහි ඇති අවදානම වඩා හොඳින් පෙන්නුම් කෙරෙනවා. ඇතැමුන් පිටකොටුවේ වෙළඳ සැල්වලට යමින් අලුත් අවුරුද්දට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආදියද මිලදී ගනිමින් ගම්බිම් බලා යන ආකාරය දැකගත හැකි වුණා. කෙසේ වුවද ඇඳිරි නීතිය පනවා කාර්යාලවලට නිවාඩු ලබා දී ඇත්තේ ගමන් බිමන් යාමට නොව තමන් සිටින ස්ථානයේම මෙම අසීරු කාලයේ රැඳී සිටිමින් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සහාය වීමටයි. එය අන් අයට වඩා තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට බෙහෙවින් වැදගත් වෙනවා. මෙතෙක් වෛරසයට ගොදුරු බොහෝ දෙනා එම තත්ත්වයට ලක්ව ඇත්තේ නොසලකිල්ල හේතුවෙනුයි. එමෙන්ම සෞඛ්‍යංශ ලබා දෙන උපදෙස් කිසි ලෙසකින්වත් මායිම් නොකරන අය මෙම අවාසනාවන්ත තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වන බව හඳුනාගෙන තිබෙනවා. තමන්ටත් පවුලේ අයටත් තවත් කලක් ජීවත් වීමට අවශ්‍ය නම් එවැනි උපදෙස් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු වෙනවා. එසේ නොවන්නේ නම් ඇතැම් රටවල මෙන් දැඩි නීතිවලට යටත්ව කටයුතු කිරීමට සිදුවනු ඇති.
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව වැඩිම මරණ සංඛ්‍යාව මේවන විට චීනය අභිබවමින් ඉතාලියෙන් වාර්තා වනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු තම රට මුහුණ දෙන විශාලතම ආර්ථික අවපාතය මේවන විට මුහුණ පා සිටියද තවදුරටත් රට වසා දමමින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව ඉතාලි රජය පවසනවා. චීනය වුහාන් නගරෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය රටවල් 182කට ව්‍යාප්ත වී තිබෙනවා. ඇන්ටාක්ටිකා මහද්වීපය හැර සෙසු මහද්වීප සියල්ලටම වෛරසය පැතිරී අවසන්. ලෝපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 10,059ක්. ආසාදිතයන්ගේ සංඛ්‍යාව 246,620ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සූ පිරිස 88,488ක්. චීනයෙන් මරණ 3,248ක් වාර්තා වන අතර ඉතාලියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,405ක්. මා මේ මොහොතේ රැඳී සිටින ඉතාලියේ ඉතාලිය යුරෝපය තුල මේ මොහොත වන විට කොරෝනා රෝගය නිසා විශාල වශයෙන් මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන රට බවට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාව වන කොරෝනා මරණ 3,405ක් මේ මොහොත වන විට ඉතාලිය වාර්තා කරලා තිබෙනවා විශේෂයෙන්ම ගෙවුණු පැය 24 තුල කොරෝනා රෝගීන් 427 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ මොහොත වනට 41,035 දක්වා ඉහළ ගොස් තිබෙනවා කෙසේ වෙතත් දකුණු කොරියාවේ මේ වන විට මාරාන්තික කොරෝනා වෛරස ව්‍යාප්තිය සීග්ඩ ලෙස පහත යමින් පවතින බව තමයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ විශේෂයෙන් සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් ලබා දෙන දැනුවත් කිරීම හරහා ජනතාව ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම හරහා මේ මාරාන්තික කොරෝනා වෛරසය ව්‍යාප්තිය බොහෝදුරට පාලනය කර ගැනීමට දකුණු කොරියාව මේ වන විට සමත් වෙමින් පවතින බව තමයි අපට මේ මොහොතේ වාර්තා කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ ඉතාලියට පසු වෛරසයේ වැඩිම බලපෑමක් සිදු වෙත්තේ ඉරානයටයි. එරට මරණ සංඛ්‍යාව 1,284ක්. 18,407 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. ඉරාන රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවෙස්වලටම වී සිටින ලෙසයි. ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් පුරා වෛරසය පැතිර යාමත් සමග මිලියන 40 කිහිලම ජනතාවක් වෙසෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ ජනතාවට නිවෙස්වලටම වී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. නිව්යෝක් නගරෙන් ආසාදිතයින් 5,298ක් වාර්තා වන අතර වොෂින්ටනයේ 1,376ක්. කොංග්‍රස් මණ්ඩල සමාජිකයින් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ගාසා තීරයේ මිලියන 2ක ජනතාවක් සිටියද ඒ කිසිවෙකුටත් කොරෝනා ආසාදනය නොවීම විශේෂත්වයක්. එහි දේශ සීමා ආරක්ෂාව තර කර තිබෙනවා. ආජන්ටිනාවද මුළුමනින්ම වසා තමා තිබෙනවා. එරටින් මරණ 3ක් වාර්තා වන අතර ආසාදිතින් සංඛ්‍යාව 128ක්. ඉන්දියාවේ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 194ක්. ඊයේ දිනේදී රටින් හතරවන මරණයද වාර්තා වුණා. ඉන්දියා ග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ලෝක යුද්ධයෙන් පසු ලෝකෙම වඩාත් දුෂ්කර අවස්ථාවකට එළඹ ඇති බවයි. ලබන සඳුදා සිට ඉන්දියාව පුරා පෙරවරු 7 සිට රාත්‍රී 9 දක්වා ඇදිරි නීතිය බලපැවැත්වෙන බවද නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් කියා සිටියා. පාකිස්තානයේද ආසාදිතින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. එම සංඛ්‍යාව 454ක්. දෙදිනකු මියගොස් ඇති අතර 13 දෙනෙකු සුවය ලබා තිබෙනවා. සිංගප්පූරුව තුළ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යමින් පවතිනවා. ගත වූ පැය 24ක කාලය තුළ නව ආසාදිතින් 47 දෙනෙකු වාර්තා වුණා. මෙය එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව මෙය බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. මේ අනුව එහි සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 313ක්. යුනෙස්කෝ සංවිධානයේ පවසන්නේ ලෝපුරා රටවල් 107ක අධ්‍යාපන ආයතන වසා තමා ඇති බවයි. ඉන් ළමයින් 108,617කට වැඩි පිරිසකට පාසල් අධ්‍යාපනය අහිමි වී තිබෙනවා. කොරෝනා වෛරසයේ පාලනයෙන් තොරව පැතිර යාමට ඉඩහැරියහොත් මිලියන ගණනක් මිය හැකි බව ජගත් මහලිකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසනවා. වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට ලොව සියලු රටවල් එක්ව ක්‍රියා කළ යුතු බවයි ඔහු පවසන්නේ. නිරෝධායනය මෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතුද වඩාත් ශක්තිමත් කළ යුතු බව ජගත් මහලිකම්වරයා පවසනවා. කොරෝනා වෛරසය සඳහා සාරතක ඖෂධයක් ජපානයේ සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෛරසය හේතුවෙන් මතුවන නියුමෝනියා තත්වයට මෙම ඖෂධයෙන් සාර්ථකව ප්‍රතිකාර කළ හැකි. චීනයේ වුහාන් ප්‍රාන්තයේ රෝගීන් 300 දෙනෙකුට අවිකන් නැමැති මෙම ඖෂධය ලබා දී ඇති අතර දින 4කින් මෙම රෝගීන් සුව වී ඇති බවයි වාර්තා වන්නේ. බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 72ක් බවට පත්වෙද්දී විනෝද චාරිකා වන්දනා හා විදේශීය සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා. කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා වන්දනා හා විදේශීය සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනජීවිතය සුරක්ෂිත කිරීම පිණිස මෙම තීරණය ගත් බව රජය අවධාරණය කරනවා. ජනතාව විශාල වශයෙන් එක්රැස්වීම රෝග ව්‍යාප්තියට හේතුවන බව දැනුම් දී තිබුණද විදෙස් සංචාරකයන් රට තුළ කණ්ඩායම් වශයෙන් ගමන් බිමන් සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා.
ජනතාවද විනෝද චාරිකාවල නිරත වෙමින් සිටින අතර එවැනි ඒකරාශ්වීම් නතර කළ යුතු වෙනවා. ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාව පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින ලෙසයි රජය ජනතාවගින් ඉල්ලා සිටින්නේ. බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මේ පිළිවෙත අනුගමනය කරන ලෙස රජය ඉල්ලා සිටිනවා. මේ පිළිවෙත අනුගමනය කිරීමේදී බස්රියෙන් සහ දුම්රියෙන් මගින් ගෙන යා හැක්කේ එහි ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ සතු සහ සමූපකාර වෙළඳ සැල් වෙත ප්‍රමාණවත් පරිදි නිකුත් කර තිබෙනවා. ජනතාව අපහසුතාවට පත් නොවන අයිරින් ඒවා බෙදා හැරීමටද එම වෙළඳ සැල්වලට උපදෙස් ලබා දී ඇති බවයි රජය පවසන්නේ. ලබන සඳුදා පෙරවරු 6ට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීති අවසන් වීමෙන් පසු එය නැවත ක්‍රියාත්මක කරන වේලාව ඉරිදා දිනේදී ජනතාවට දැනුම් දීමට පියවර ගනු ඇති. ජාතියක් ලෙස එක්ව කල්පනාකාරීව දුරදිග බලා කටයුතු කිරීමෙන් ලෝකෙම මුහුණ දී ඇති කොරෝනා අර්බුදයෙන් රට බේරාගත හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රටේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ කොරෝනා වසංගතයට අදාළ සියලු තොරතුරු ජනතාව වෙත නොසඟවා පැවසීමට රජය කටයුතු කරන බවයි. මුළු ලෝකයේම කොරෝනා වසංගතයට මුහුණ දී සිටින මොහොතක්. මේ වසංගතය පැතිරෙන්න පටන් ගත්ත මොහොතේ සිට අපි මේ පිළිබඳ තාම දැඩි අවධානයකින් කටයුතු කළා. ඔබගේ ජීවිතය ගැන තිබු අවධානය මොහොතකටවත් අපි අඩු කළේ නැහැ. ලංකාවේ වේවා වෙනත් රටක සිටින ලාංකිකයෙකු වේවා, ඔහුගේ ජීවිතය රකින්න අපි කටයුතු කරනවා. දඹදිව වන්දනාවේ ගිය පිරිස යලි ලංකාවට ගෙන එන්න අප ඒ සියලු දේ සූදානම් කරලා තියෙනවා. ඒ වගකීම නිසායි. ඒ නිසා රෝගියෙකු ගැන හෝ රෝගියෙකු ඇසුරු කළ කෙනෙක් ගැන වාර්තා වුණු වහාම නිරෝධායනය කරන්න අපි පියවර ගත්තා. මොනතරම් බරපතල වසංගතයක් වුණා, මොනතරම් දුෂ්කර කාර්යයක් වුණා, රජයේ කටයුතු කරන්නේ ජනතාවගේ දුෂ්කරතා ආම වෙන ආකාරයට බව මම ඔබට කියන්න ඕන. මා ඔබ අපතන මේ මොහොතේ රටටම ඇඳිරි නීතිය පනවලා තියෙනවා. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන වකවානුවේවත් අපිට එකවර රටටම බලපාන ආකාරයට ඇඳිරි නීතිය පනවන්න උවමනා වුණේ නැහැ. නමුත් කිහිප දෙනෙකුගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා අද අපිට මේ පියවර ගන්නම සිදු වෙලා තියෙනවා. මේ මොහොතේ අපි මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ ඔබගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. යම් දුෂ්කරතාවයක් ඇති වෙනවා නම් අපි ඒ පිළිබඳ කනගාටු වෙනවා. ඒ වගේම ඔබගේ දෛනික ජීවිතයට උවමනා සියල්ල සම්පාදනය කරන්න අපට පුළුවන්. ඖෂධ, ආහාර පාන, ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණ අපි සම්පාදනය කරගෙන තියෙනවා. අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න උවමනා නැහැ. මම ඊට කලින් ප්‍රකාශ කළ පරිදි අප රජය කිසිවක් ජනතාවට අහංගන්නේ නැහැ. ලෝකෙම ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ ඉතාම කල්පනාකාරීව දුරදිග බලා කටයුතු කරන්න කියමයිලා සිටිනවා. වෛද්‍යවරු දෙන උපදෙස්, රජය දෙන උපදෙස් නිසි ආකාරයට ඔබ අනුගමනය කළොත් අපිට ඉතාම ඉක්මනින් මේ වසංගතයෙන් ගැලවෙන්න පුළුවන් බව මට විශ්වාසයි. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවයකට සිටිමු. අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. රජය කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට ජනතාව පූර්ණ සහාය ලබා දිය යුතු බව ආගමික නායකයින් අවධාරණය කරනවා. රජය තීරණයක් කරන්නේ මැටිවරණය කල් දැමීම. ඒකත් යහපත් කටයුත්තක්. රජය දැන් නිවාඩු දීලා අත්‍යවශ්‍යම සේවා පමණක් පවත්වාගෙන යනවා. දැන් අපි අපේ නිවෙස් වලට වෙලා අපේ කටයුතු ටික කරගෙන තමන්ගේ ආරක්ෂාව ඒ වගේම අනික් හැම දෙනාගේ ආරක්ෂාවත් අපි සැලසිය යුතුයි. ඒ නිසා රජයත් ත්‍රිවිධ හමුදාවක් පොලිසිය ඇතුළු මේ හැම දෙනා සෞඛ්‍ය සේවාවල මහත්මීන් කරන මේ කැපකිරීම අතිශයම වැදගත් මහා පින් කටයුත්තක්. රූපවාහිනිය වලින් අනිකුත් ජන සන්නිවේදන තුළින් ක්‍රියාකාරකම් හරියටම අනුගමනය කරන හැටියට මෙත් සිත් පෙරටුව මා ඔබ හැම දෙනාගෙන් ආයාචනා කරනවා. වර්තමානයේ වන විට මේ ඇති වී තිබෙනා වූ තත්ත්වය හැකිතාක් දුරට අවම කර ගැනීම සඳහා රජය විශාල කැපකිරීමක් මේ දිනවල කෙරෙනවා.
හැම කෙනෙක්ම මේ වෙලාවේදී බුද්ධිමත් වෙන්න ඕන. කැපකිරීමක් කරන්නට ඕන. උපේක්ෂා සාගත වෙන්න ඕන. ඉවසලිමත් වෙන්නට ඕන. තමන්ගේ යුතුකම ඉටු කරන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ හැම දිනාගේම ජීවිත ආරක්ෂාව පවතින්නේ. දේශපාලන වශයෙන් වුණත් ඒ මැතිවරණ කොමිසම ගත්ත තීන්දුව తీරන මේ වෙලාවේ ඉතාමත්ම බුද්ධිමත්. අපි හැමදෙනාම රටේ ඇති වී තිබෙනා වූ මේ ව්‍යසනකාරී තත්ත්වයට රජයට සහයෝගය ලබා දිය යුතුයි. මේ ව්‍යසනය තුරන් කර ගැනීමට අපි කටයුතු කරන්නට ඕනේ. අපේ සහයෝගය ඒ සඳහා ලබා දෙන්නට ඕනේ. ඒ නිසා කරුණාකරලා මේ හමුදාවේ සහ ඒ අනිකුත් ආයතනවල නිලධාරීන් කැපවීමෙන් කරන මේ සේවය අගය කරන්න. සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වශයෙන් අපිට දෙන්න පුළුවන් අපේ සහයෝගය. අපි රටට ආදරය කරනවායි කියලා කියන්නේ අන්න ඒකයි. මැසිවිලි කියන්නේ යන්න එපා, කරදර කරන්න යන්න එපා, ඒ කරන කටයුතු වලට හරස් වෙන්න යන්නත් එපා. සම්බන්ධ වෙන සියලුම නිලධාරීන්ට ඔබේ අවංක ස්තුතිය සහ ඇගයීම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. රටක් වශයෙන් අපි එකතු වෙමු. අපි අපේ රට මේ ව්‍යසනයෙන් මුදවා ගනිමු. ලෝකයේ අනිත් රටවල් වලටත් යම් ආකාරයක ආදර්ශයක් දෙමු. රාමඤ්ඤ මහානිකායේ මහෝපාද්‍යය අපවත්වී වදාළ පූජ්‍ය දිව්‍යාගහා ඥානানন্দ ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට පැවැත්වීමට කටයුතු දා තිබෙනවා. හක්මන ජයසුමනාරාම විහාරස්ථානයේදී හෙට පස්වරු දෙකට ආදාහන පූජෝත්සවය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. රාමඤ්ඤ නිකායේ මහෝපාද්‍යය අපවත්වී වදාළ දිව්‍යාගහා ඥානানন্দ ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ ආදාහන කමිටුව මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. ඒ සමගින් සාදන රූපණී රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk